යුක්‍රේනයට සහයෝගය ලබා දීම ආයුධ ඇවිමින් පමණක් සිද්ධ කරાવી කියලා බටහිර රටවල් විසින් ආයුධ ඇවිමින් පමණක් සිද්ධ කරાવી කියලා රුසියාව බලාපොරොත්තු වෙනවා නම් රුසියාවට වැරදීමක් සිද්ධ වෙනවාය කියලා ප්‍රංශ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා එහෙම නැත්නම් ප්‍රංශ හමුදාවේ මිලිටරි ප්‍රධානියා ජෙනරල් තියරි බුර්කාට් ප්‍රකාශ කරලා තියෙනවා. ඔහු සඳහන් කරන කාරණය තමයි මේ ආයුධ ඇවිමින් පමණක් බටහිර රටවල් නවතින්න සූදානම් නැහැ. මොකද විශේෂයෙන්ම යුද්ධය සම්බන්ධයෙන් බටහිර රටවල් බොහොම උනන්දුයි. යුද්ධයේ අවසානය සම්බන්ධයෙන් බටහිර රටවල් බොහොම උනන්දුයි. යුරෝපයේ ආරක්ෂාව විශේෂයෙන්ම ඉදිරි දශකය තුළ යුරෝපයේ ආරක්ෂාව සලසා ගැනීම සඳහා යුරෝපීය රටවල් යම් යම් අවදානම් ගන්නට සූදානම් වෙනවා. මොකද යුරෝපයේ ආරක්ෂාව සලසාගත යුතුයි. ඒක හින්දා වෙනත් ආකාරවලිනුත් යුක්‍රේනයට සහයෝගය දැක්වීම සඳහා බටහිර රටවල් එළඹෙනවා. නිකන් ආයුධ යවල විතරක් යුක්‍රේන බටහිර රටවල් නතර වෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා කියලා. ඔහු හමුදා යවන කතාව කෙලින්ම සඳහන් කරන්නේ නැහැ. නමුත් මොකක්ද මේ අනික් විදිහලට උදව් කරනවා කියන එකේ තේරුම කියන එක ඔහු හරියට පැහැදිලි කරන්නේ නැහැ. ස්වීඩනයේ හමුදාපතිත් එක්ක හමුදා ප්‍රධානියත් එක්ක කරපු සාකච්ඡාවකදී තමයි ප්‍රංශයේ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානිය එහෙම නැත්නම් හමුදාපති තියරි බුර්කාට් ජෙනරල්වරයා මේ විදිහට ප්‍රකාශ කරලා තියෙන්නේ. දැන් මීට කලින් අපි දැක්ක ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් කවදාවත්ම මීට කලින් මේ කියන්නේ මීට සති කිහිපයකට කලින් තමයි ඔහු පළවෙනි වතාවට මේක කිව්වේ. ඔහු කිව්වා මේ යුක්‍රේනයේ පරාජයට පත් වෙනවා නම් හමුදා යවන එක ගැන පවා සලකා බලනවාය කියලා. ඉතින් බටහිර රටවල් වලින් අනික් රටවල් කොහොම වෙතත් ප්‍රංශය මේ වගේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඇයි ප්‍රංශය මෙහෙම, ඇයි මැක්‍රොන් මේ විදිහට යුදවාදී තැනකට ආවේ කියන එක ගැන අපිට වෙනම කතා කරන්න පුළුවනි. කෙසේ වෙතත් දැන් මේ පවතින තත්ත්වයත් එක්ක යුක්‍රේනයේ මේ යුද්ධය සම්බන්ධයෙන් ප්‍රංශයෙන් විශේෂයෙන්ම මේ වගේ ප්‍රකාශයන් නිකුත් වෙන්න පටන් අරගෙන තිබෙනවා. ඉතින් එතකොට මේ කතා කරන්නේ හමුදා යැවීම ගැනද වෙනත් යමක්ද කියන එක අපි තාම දන්නේ නැහැ. නමුත් අපි දන්නවා තාමත් යුක්‍රේනයට අවශ්‍ය කරන ආයුධ ප්‍රමාණය ඒ විදිහට ලබා දෙන්න තාම යුරෝපීය රටවල් වලට පුළුවන් වෙලා නැහැ කියලා යුක්‍රේනය කියනවා. අනිත් පැත්තට යුක්‍රේනය පැත්තෙන් ගත්තත් යුක්‍රේනය සඳහන් කරන දෙයක් තමයි ඔවුන්ට හමුදා අවශ්‍ය නැහැ, ඔවුන්ට අවශ්‍ය කරන්නේ ආයුධ කියන එක. එතකොට මේ ආයුධ සැපයීම සම්බන්ධයෙන් ජර්මනිය, ප්‍රංශය වගේ රටවල් යම් යම් උත්සාහයන් දරනවා. නමුත් තාමත් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ටාගට්ස් වලට යන්න පුළුවන්කම ලැබිලා නැහැ. කෙසේ වෙතත් මේ අතර වාරයේදී මේගොල්ලන් මේ කරන ප්‍රකාශය, මේගොල්ලන් මේ මොන විදිහටද මේ මැදිහත් වීම කරන්නේ, උත්සාහ කරන්නේ කියන එක ගැන යම් කිසි ආකාරයකට හිතන්න දෙයක් ඉතුරු වෙනවා මේ වගේ ප්‍රකාශයන් කිරීම තුළින්. නමුත් මේ වෙනකටත් යුද්ධය සාමාන්‍යයෙන් ඇදීගෙන ගියපු විදිහට ඇදීගෙන යනවා.